මෙම ඓතිහාසික රැලියේ ප්‍රධාන අමුත්තා තමුන්නාන්සලාට අපිත් අමුත්තෙක් නෙමෙයි ගරු අමාත්‍ය ඒ වගේම මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ මේ රටේ විධායක ජනාධිපතිවරයා හැටියට දිවුරුම් දෙන සජිත් ප්‍රේමදාස මැතිතුමනි මම එතුමා පිළිගත්ත වෙලාවේ කනට කරන කිව්වා වෙල්කම් ටු මාතර ප්‍රෙසිඩන්ට් ප්‍රේමදාස කියලා මොකද මම ඉතිහාසයට එකතු වෙනවා එතුමාට ජනාධිපති කියලා මුල්ම වතාවට කිව්වේ මාතරින් කියන එක දැන් ඉතිහාස පොත්වලට යම් කිසි දවසක එකතු වෙන්න ඕනේ වගේම අද අපිත් සමග එකතු වෙලා ඉන්න මා සහෝදර මැති ඇමතිවරුනි පළාත් සභා ගරු මන්ත්‍රීවරුනි ප්‍රාදේශ සභා පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුනි මාතර දිස්ත්‍රික්කයේ මා සහෝදර අමාත්‍ය බුද්ධික පතිරණ ඇමතිතුමනි මාතර දිස්ත්‍රික්කයේ සියලුම ආසන සංවිධායකවරුනි අනෙකුත් සම්භාවනීය අමුත්තනි අද අපිත් සමග එකතු වෙ සිටින ආබාධිත රණවිරු සංවිධානයේ ඒ වගේම කලා සංවිධානවල විශේෂ සම්භාවනීය අමුත්තනි නෝනාවරණි මහතුරුනි අප ආදරණීය මාතරවාසී ජනතාවනි මම 1999 ඉඳලම මේ රටේ පැවතුන සෑම ජනාධිපතිවරණයකම මහාමැතිවරණයකදීම මේ වගේ පිළිගැනීම් රැස්වීම අපි මාතර තියලා තියෙනවා. 1994 චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය අපි පිළිගත්ත. ඊට පස්සේ 2005 මහින්ද රාජපක්ෂ පිළිගත්තා. ඊට පස්සේ 2015 අපේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා පිළිගත්තා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් පිළිගත්තා. හැබැයි මිත්‍රවරුනි මේ වගේ ජනගංගාවක් මේ වසර 30 ඇතුළතදී මාතරදි මන් දැකලා නැහැ. මාතරදි මන් දැකලා නැහැ. විශේෂයෙන්ම අද උදේ වෙනකොට තිබුණ දේශගුණ තත්ත්වය අනුව ඇත්තෙන්ම මං හිතුවා මේක කල් දාන්න වෙයිද කියලා. මොකද ඊයේ රාත්‍රියේ ඉඳලම වහිනවා මේ පිට්ටනිය මහා මඩ වගුරක් වෙලා තිබුණා. මේ ස්ටේජ් එක ගහන අයටවත් මේක උස්ස ගන්න බැරුව හිටියා. ඒත් මම උදේ සජිත් ප්‍රේමදාස ඇමතිතුමාට කෝල් එකක් දුන්නම මොකද්ද කරන්නේ 11ටත් වහිනවා. ඒ වෙලේ එතුමා මට කියපු දේ තමයි සෝබා ධර්මයටවත් අපේ ගමන ආපස්සට හරවන්න දෙන්න එපා. වරුසාව වැස්සත් අවුව පෑවුවත් මම මාතරට එනවා රැස්වීම තියන්නේ කිව්වා. අනේ අනුව තමයි අද අපි මේ ඓතිහාසික රැස්වීම අපි මාතරදී පවත්වන්නේ. මිත්‍රවරුනි මේ වෙලාවේ මම ඇත්ත වශයෙන්ම මේ රැස්වීමේ තවත් වැදගත් අංගයක් තියෙනවා. අංගයක් කියන්නේ සැමරුමක් තියෙනවා. මොකද අද වගේ දවසක තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමන්ලා අපි එදා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමත් එක්ක මහා ඡන්දේ බහුතර ආසන සංඛ්‍යාවක් විහිදවලා අද තමයි අපි පාර්ලිමේන්තුවේ දිවුරුම් දීලා අවුරුදු ගණනාවකට පස්සේ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවක් හදලා අදට හරියටම අවුරුදු 4යි. අදට අවුරුදු 4යි. දැන් සමහරු ඒ අවුරුදු 4ේ මොනවද කරේ කියලා අහනවා. කොමේ ආණ්ඩුව මුකුත් කරලා නැහැ නේද කියලා අහනවා මම මිත්‍රවරුනි. කෙටියෙන් හෝ ඒ සිහිබුද්ධියෙන් අඩු අයට පොඩ්ඩක් මතක් කරන්න ඕනේ එක පැත්තකින්. අපි මේ කාලය තුල මේ රට ගොඩනැගුවේ ප්‍රජාතන්ත්‍රවාදය සංහිඳියාව සහ සංවර්ධනය කියන කුළුණු තුන උඩ මේ වසර 4 තුලදී අපි ලබාගත් මම නම් දකින විශාලතම ජයග්‍රහණ සංවර්ධනයේ පැත්තෙන් අපි කරපුවා කියමු. නමුත් විශාලතම ජයග්‍රහණය තමයි අද අපිට නිදහසේ හිතන්න පුළුවන්, ලියන්න පුළුවන්, කියන්න පුළුවන්. අපේ විරුද්ධවාදීන්ට පවා මැරවර ප්‍රහාර නැතුව මාතර බෝඩියට ඇවිල්ලා තමන්ගේ දේශපාලනය කරන්න පවා අපි නිදහසක් ලබා දීලා තියෙනවා. මෙන්න මේ නිදහස වගේම අපි ලෝකයේ අලිවතාවක් දිනාගෙන තියෙනවා. හුදකලා වුණ රටක අපි හිටියේ. ඒ කාලේ රාජ්‍ය නායකයෝ අපිට උදව් කරන්න එන්නේ ස්වාසිලන්තයෙන්, යුගෙන්දාවෙන් විතරයි. නමුත් අද මුළු ලෝකයම අද ලංකාවට ඒකරාශී වෙලා තියෙනවා. ඒ නිසාම ඒ මිනිමරු ම්ලේච්ඡ යුගයේදී අපිට අහිමි වුණ
ජSP ප්ලස් සහනය අපිට ලැබිලාද රැකී රක්ෂා අලුත් ලක්ෂයකට වඩා යළිවතාවක් පිහිටෙව්ව අය විතරක් නෙමේ මේ දකුණේ අපිට යළිවතාවක් යුරෝපයට මාළු විකණන්නට පුළුවන් අවස්ථාවක් ලැබිලාද දීවර කාර්මිකයන් ඉතාමත්ම ඒ තුලින් විශාල වාසි ලබාගෙන තියෙනවා ඒ විතරක් නෙමේ අපි මේ වගේ නිදහස් පරිසරයක් තුල කවදාවත් නොතිබුණ සංවර්ධනයක් ලබා දීලා කියන. දැන් මේගොල්ලන් කතා කරනවා මේ සංවර්ධනය ගැන. නමුත් අපි 2014 මිත්‍ර වුණි මේ ගමන ආරම්භ කරේ රාජපක්ෂලාගේ ණය පොට්ටනි අපේ කරේ තියාගෙන. හැබැයි මේ වෙනකොට අපි ඒ ණය වසරක් පාසේ වේලාවට හරියට ගෙවලා ලංකා ඉතිහාසයේ වැඩිම ණය ප්‍රමාණය මේ අවුරුද්ද ගෙවලා අපිට අයිමත් ණය ගෙවන්න වෙන්නේ රාජපක්ෂලා වෙනුවෙන්. 2020 ඔක්තෝබර් මාසේ නමුත් මේ අය පසුගිය කාලය තුල රුපියල් ට්‍රිලියන 11.9ක් තවත් අපිට ණය ගෙවන්න ඉතුරු කරලා තියෙනවා. හැබැයි අපි ණය ගෙවන ගමන් මහා පරිමාණයේ සංවර්ධන කටයුතු වලට අත ගැහුවා. මිත්‍රවරුනි මහින්ද රාජපක්ෂ අනුන්ගේ දරුවන්ට නන් දෙන්න හරි දක්ෂයි. එතුමා 1997 මමයි ෆෞසි ඇමතුමයි මුල්ගල් තියලා ආරම්භ කරපු දක්ෂිණ අධිවේගී මාර්ගය 2014 එයාගේ නම ගහගෙන මගේ නම තිබුණ මුල්ගලත් මේ නිල්වලා ගඟට විසි කරලායි ඒක අවසන් කරේ. ඒ අයට 97 ආරම්භ කරපු මේ මහා අධිවේගී මාර්ගය හදන්න අවුරුදු 17ක් ගියා. මේ අවුරුදු 17 ඒ අය මහා මාර්ග අධිවේගී මාර්ග හැදුවේ ඔය දකුණේ අපි ආරම්භ කරපු එකයි. ගුවන්සේ ගුවන් තොටුපළේ ඉඳලා ඒත් ඉස්සෙල්ලා තිබුණ 2002 ආණ්ඩුවෙන් ආරම්භ කරපු රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කරපු දෙක විතරයි කරේ. ඒ අය අවුරුදු 17කට කිලෝමීටර් 174ක් හදනකොට මිත්‍රවරුනි අපි මේ අවුරුද්ද අවසන් වෙනකොට මේ වෙනකොටත් කිලෝමීටර් 145ක් අවසන් කළා ඉවරයි. මාතර ඉඳලා හම්බන්තොට යන අධිවේගී මාර්ගයේ අපි මුල්ගල් තියුවේ 2016 අපි මුල්ගල් තියලා අපි සල්ලි හොයලා පටන් අරන්. දැන් ඒක ඉවරයි අවුරුදු 3ක් යන්න ඉස්සෙල්ලා මේ නොවැම්බර් මාසේ මාතරින් ලහම්බන්තොට අධිවේගී මාර්ගය අපි වෘත්ත කරනවා. ඒ වගේම කඩවත ඉඳලා කෙරවල පිටියට යන පාර අධිවේගී මාර්ගය කිලෝමීටර් 9.5යි. ඒකත් අපි 2016 මුදල් වෙන් කරලා ආරම්භ කරේ. මේ සර්කියුලර් රෝඩ් එකත් අපි ඔක්තෝබර් අන්තිමට විවෘත කරාම මාතර ඉඳලා තමුන්නාන්සලාට ගුවන් තොටුපළට කෙලින්ම එක පාරට පැය 1:45කින් ගුවන් තොටුපළට යන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඒ වගේම අපේ උඩරට මන්ත්‍රීතුමන්ලා එතුමාලා දන්නවා මේ වෙනකොටත් ඒ සෙන්ට්‍රල් එක්ස්ප්‍රෙස් වේගේ දෙවනි අදියර අවසන් වෙමින් තියෙනවා. ඒක විවෘත කරන්න එන මාර්තු දැන්ටමත් 180ක් ඉවරයි. මේ ඔක්කොම එක්ක අපි කිලෝමීටර් 145ක් වෙන් කළා තියෙනවා. අපි පාරවල් හදනවා, ගෙවල් හදනවා. අපේ නිවාස ඇමතුමා මම නම් හිතන්නේ මේ වෙනකොට තමන්ගේ පියාගේ වார்த்தාවත් පසු කරමින් ඉන්නේ. මම දන්න හැටියට එතුමා ඊයේ පෙරේදා 259 වෙනි නිවාස යෝජනා ක්‍රම විවෘත කළා. 259 වෙනි නිවාස යෝජනා ක්‍රමය. ඒ වගේම මේ මාතර ජනතාව දැනගන්න ඕනේ අපි මේ හැම දෙයක් කරනකොටම පාරවල් හදනකොට එදා ගෝඨාභය වගේ හමුදාව දාලා මිනිස්සු බය කරලා ඒ තැන් වලින් පන්නන්නේ නැහැ. අපි ඒ ආයත වන්දි මුදල් දීලා නීත්‍යානුකූල විදියටයි හැම දෙයක්ම කරන්නේ. මේ හක්බන පාර පුළුල් කරන්න පසුගිය සතිය අපි වැඩ ආරම්භ කරා. මිත්‍රවරුනි මුළු පුළුල් කිරීමටම යන්නේ රුපියල් මිලියන 760යි. හැබැයි වන්දි මුදල විතරක් මිලියන 1333යි. අපි ජනතාව රවට්ටන්නේ නැතුව ජනතාවට ලැබිය යුතු වන්දි මුදල දුන්නා. නමුත් ඒ කාලේ ගෝඨාභය දැම්මේ අලුත් යුගයක් ගේනවායි කියන ගෝඨාභය ඒ කාලේ නගර සංවර්ධනය කරේ ගෝඨාභයගේ ඉන්න ජුන්ටාව දාලා ඒ ගෙවල් වලට ගිහිල්ලා බය කරලා උඹලා මෙතනින් ගියේ නැත්තම් මරණොයි කියලා සත පහක්වත් වන්දි ගෙවන්නේ නැතුව මම මුදල් ඇමතිවරයා හැටියට පත්තුණයින් තමයි ගෝඨාභය කාලේ එළවපු මිනිස්සුන්ටත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් තමයි වන්දි දුන්නේ. ඒ සඳහා අපි බිලියන 35ක් වෙන් කරා. බිලියන 35ක්. අනිත් පැත්තෙන්
ගම් පෙරලිය වගේ වැඩසටහන් වලින් අද ජනතාවට කවදාවත් නොලැබුණ සංවර්ධනයක් ලැබෙනවා. විශේෂයෙන්ම පොඩ්ඩක් බලන්න හැම ආසනයකටම පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩුව දක්වා තියෙන හැම ආසනයකටම අපි කෝටි 30ක් මුදලින් ලබා දීලා මේ වෙනකොට ඇත්ත වශයෙන්ම මුළු රටම එකම එක වැඩබිමක් බවට පත් වෙලා තියෙනවා. මේ මොහොත වෙනකොටත් ගම්පෙරළිය යටතේ ලංකාව පුරාම කිලිනොච්චියේ ඉඳලා පීදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දර දක්වා ව්‍යාපෘති 99,726ක් ක්‍රියාත්මක වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ මාතර දිස්ත්‍රික්කයේ තුල ගම්පෙරළිය ව්‍යාපෘති 2916ක් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ ගරුතර ස්වාමින් වහන්සේ අපේ සමහර ස්වාමින් වහන්සේලා මට පන්සල් වලට එන්නේ එපයි කියලා යම් යම් නීති රීති දානවා. ඒකට ප්‍රශ්නයක් නැහැ. නමුත් මම සන්තෝෂයි කියන්න ලංකා ඉතිහාසයේ වැඩිම මුදලක් පන්සල් සංවර්ධනය සඳහා වෙන් කරලා තියෙන්නේ මේ ආණ්ඩුවෙන් කියන එක. ඇත්ත වශයෙන්ම මේ මොහොත වෙනකොට පන්සල් පල්ලි කෝවිල් 9,851ක් ලංකාවේ අලුතෙන් අලුත් වැඩියා වෙනවා. ඒකෙන් 185ක්ම බෞද්ධ සිද්ධස්ථාන. මේ 9,851 දියුණු කරන්නට මම මිලියන 4,864ක් වෙන් කළා තියෙනවා. මෙන්න මේ විදියට අපි එක පැත්තකින් බෞද්ධ දර්ශනය, මම නම් කතා කරන්නේ බුද්ධාගම ගැන නෙමෙයි බෞද්ධ දර්ශනය, බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ජනතාව තුළට ගෙන යාම සඳහා මම එන අවුරුද්ද වෙනකොට මීටත් වඩා වැඩි මුදලක් පන්සල් පල්ලි කෝවිල් සඳහා වෙන් කරන බවත් මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඒක නිසා තව එකක් කියන්න ඕනේ. මේ දැන් ඊට පස්සේ කවුරු ඇහුවත් කියනවා බඩුවිල මැදීනේ ජීවන වියදම වැඩිනේ කියලා. මම ඒක නිසා මේ පෙරේදා 2014 රාජපක්ෂලාගේ පෞල් පාලනය අපිට මේ රට බාර දෙනකොටත් අනිත් පැත්තෙන් අද අවුරුදු 4කට පස්සේ තියෙන මිලත් බැලුවම ඔය කියන දේ නෙමෙයි පේන්නේ. අවුරුදු 4කටත් පස්සේ අත්‍යවශ්‍ය අපිට අවශ්‍ය දේවල් 2014ට වඩා අඩුයි. උදාහරණයක් ගන්න, අද සම්භාල් එක 84යි, එදා 86යි, පොල් ගෙඩියක් 45යි, එදා අද 38යි, සීනි එදා 109යි, කිරිපිටි 947ක් මේ අම්මලා ගෙව්වා එදා, අද ගෙවන්නේ 920යි, රතු පරිප්පු වලට මේ අම්මලා ගෙව්වා 162ක්, අද අපි ගෙවන්නේ රුපියල් 100යි. ඒ විතරක් නෙමෙයි, පාන් පිටි ටිකක් රොටි ටිකක් පුච්චන්න එදා අපි රුපියල් 97ක් ගෙවනකොට අද ගෙවන්නේ 87යි. ගිහිල්ලා අපේ ඇමතුමා යට තියෙන සතොස්සේ බලන්න ගනම් මිලවා. ඒ විතරක් නෙමෙයි, ගෑස් එදා 2146යි, අපේ අද 1750යි. ඉන්ධන දැන් මේ මම මිල සූත්‍රය හඳුන්වා දුන්නයින් පස්සේ මට හරියට බණිනවා. නමුත් මිල සූත්‍රය හඳුන්වා දීලා රජයට එන ලාභයත් අඩු කරලා තාමත් අපේ මිල අඩුයි. ඉන්ධන 92 ඔක්ටේන් එක එදා 158යි, අද 138යි. 95 ඔක්ටේන් එක එදා 165යි, අද 173යි. භූමි තෙල් ලීටරේ එදා 86යි, අද 70යි. ඩීසල් ලීටරේ එදා 118යි, අද 104යි. සුපර් ඩීසල් එක 140යි, අද 134යි. අනේ නිසා ගරු මිත්‍රවරුනි, මේ රැවටෙන්න එපා අරුන්ගේ බොරු ප්‍රචාර වලට. දැන් අපි අවුරුදු 4ක් තිස්සේ මේ තරම් ශක්තිමත් අත්තිවාරමක් දාලා තියෙනවා. අපි මේ අවුරුදු 4 තිස්සේ මහා අභියෝගයන්ට මුහුණ දුන්නා, අස්වභාවික අභියෝගයන්ට මුහුණ දුන්නා, ස්වභාවික අභියෝගයන්ට මුහුණ දුන්නා. 2006 මහා නියඟයකට මුහුණ දුන්නා, 2016 2017 ගංවතුරකට මුහුණ දුන්නා. ඊට පස්සේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් 26 විවස්ථාදායක කුමන්ත්‍රණයකට මුහුණ දුන්නා. මේ අවුරුද්දේ අපි අප්‍රේල් 21 පාස්කු බෝම්බ ප්‍රහාරයට මුහුණ දීලත් අද අපි ශක්තිවත් අත්තිවාරමක් උඩ ඊළඟ පිම්මත් මේ රට පනින්නයි අපි සූදානම් කරන්නේ. ඇත්ත වශයෙන්ම අවුරුදු 4ක් තිස්සේ මම කියන්න ඕනේ, අපි මේ කරපු සංවර්ධනේ අපි මඟ පෙන්වුවේ අපේ අග්‍රාමාත්‍යතුමා රණවීර වික්‍රමසිංහ මහත්තයා. එතුමා දැන් සමහරු අපි එක එක්කෙනා බැන්නට අවුරුදු 17ක් තිස්සේ මේ පක්ෂය ආරක්ෂා කරගෙන ආවා. බැනුන් අහහ අපරාධ අහහ ආරක්ෂා කරගෙන ඇවිල්ලා
දැන් අපේ පක්ෂය ඊළඟ පරිවර්තනයට සූදානම් වෙන්නේ. අනේ නිසා තමයි විශේෂයෙන්ම අපි ලබා දුන් මේ ශක්තිමත් පදනම උඩ ඊළඟ අධිරයට එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙන 20යි 25යි ශ්‍රී ලංකාවට ගෙන යන්න පුළුවන් අපේ කැබිනට් මණ්ඩලයේ තරුණ නායකත්වය සජිත් ප්‍රේමදාසයි කියන එක අපි හැම කෙනෙක්ම පිළිගන්න ඕනේ. මෙතුමා එක මටත් ප්‍රශ්න තිබුණා. ඇත්තෙන්ම මට මතකයි මීට අවුරුදු 6කට විතර ඉස්සෙල්ලා මම කුරුදු පොල්ලක් දෙකකුත් අතට ගත්තා. එකක් දෙකක් නෙමෙයි ටිකක් වැඩිපුරත් අතට ගැනුණා. නමුත් මම මේ ආණ්ඩුව පිහිටවල ආණ්ඩුවේ එකම කැබිනට් මණ්ඩලයේ ඇමතිවරයෙක් හැටියට විශේෂයෙන්ම අද මුදල් ඇමතිවරයා හැටියට මං දකින දෙයක් තමයි සජිත් ප්‍රේමදාසට භාණ්ඩාගාරයේ මුදල් වෙන් කරනකොට බයක් නැතුව වෙන් කරන්න පුළුවන්. මොකද එක පැත්තකින් හොරකම් කරන්නේ නැහැ, අනිත් පැත්තෙන් ඒ මුදල කාර්යක්ෂමව වියදම් කරනවා. මේ අවුරුද්දේ මුදල් සමහර අමාත්‍යාංශයේ 2-3% අද වෙනකොටත් කළා නැහැ. මෙතුමා දැන් 87%කට වඩා වියදම් කළා. අපිට හැබැයි ගෙවල් වල ඉන්නත් බෑ, තවත් සල්ලි ඉල්ලන. නමුත් ඒ තරම් උනන්දුවක් තියෙනවා ඒ පියාගේ උරුමය එතුමාට තියෙනවා. ඒ නිසා තමයි විශේෂයෙන්ම යලි වතාවක් මේ රට රාජපක්ෂ පවුලේ වහල් යුගයට යන එක නවත්තන්නට පුළුවන් එකම නායකයා සජිත් ප්‍රේමදාස. ගෝඨා බිය, මම නම් කියන්නේ ගෝඨා බය නෙමෙයි, ගෝඨා බිය. මොකද භීෂණ යුගයේ බියගුල්ලෙක් තමුන්නාසලා දැන් ගෝඨා බය කියන්නේ නැතුව ගෝඨා බිය කියන්න පටන් ගන්න. බියගුළු යුගයක සංකේතයක් යාලි වතාවක් දැන් සිවුරු මහන වෙස් අරගෙන වගේ දැන් මේ රටේ ජනාධිපති වෙන්න හදනවා. ඒ වගේම අපි අරාජිත් පෙරේරා අනිත් අය කිව්වාගේ අපි බෙදිලා වෙන් වෙලා නැහැ. අපි එක්සත් ජාතික පක්ෂයේ හැටියට සියලු දෙනාම එකතු වෙලා ඉන්නේ. අන්න ඒ නිසා මම නම් විශ්වාස කරනවා ඊළඟ සතිය ඉතා වගේ කෙටි කාලයක් ඇතුළතදී අපේ මුළු පක්ෂයම එකතු වෙලා රනිල් වික්‍රමසිංහ අපේ ආදරණීය ගෞරවනීය අග්‍රාමාත්‍යතුමාගේ යෝජනාවෙන් කරූ ජයසූරිය මැතිතුමාගේ ස්ථීරත්වයෙන් සජිත් ප්‍රේමදාස අපේ ජනාධිපති අපේක්ෂකයා බවට පත් කරනවා විතරක් නෙමෙයි මේ වෙනකොටත් එතුමාට අපේ අනිකුත් සහෝදර පක්ෂ සියල්ලම එතුමාට සහයෝගය ප්‍රකාශ කළා තියෙනවා. අන්න එහෙමනම් තව සතියක් දෙකක් ඇතුළත අපි තමුන්නාසලා මේ වගේ තවත් දහගුණයක් එක්ක ගෝල් ෆේස් පිටියේදී අපේ ජනාධිපති අපේක්ෂකයාත් එක්ක එනකොට එතුමා වටේ අපේ අග්‍රාමාත්‍යතුමා අපේ කතානායකතුමා සහ මුළු පක්ෂයම විතරක් නෙමෙයි රවුෆ් හකීම්ලා, රිෂාඩ් බදුර්දීන්ලා, මනෝ ගණේෂන්ලා, දිගම්බරම්ලා, රාජිත සේනාරත්නලා, චම්පික රණවකලා විතරක් නෙමෙයි අපි උතුරේ ජනතාවගෙන් උත්සාහයක අරගෙන ඇත්ත වශයෙන්ම 1994 මේ ස්ථානයේ උවන්වත්තේදී මේ වගේම විශාල රැලියක් තියලා තම ඡන්ද ව්‍යාපාරය ආරම්භ කරපු චන්ද්‍රිකා කුමාරතුංගගේ වාර්තාවත් කඩමින් 65%ක්වත් මේ රටේ ඡන්ද ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂයට අපේම UNP අපේක්ෂක UNP ජනාධිපතිවරයෙක් වසර 25කට පස්සේ ලැබෙන බවට සාතික වෙමිනි. තමුන්නාසලා සියලු දෙනාට මාගේ ස්තුතිය පිරිනමමින් ඒ වගේම අද වරුසාව නොබලා මේ කටයුතු කරපු සියලු දෙනාට විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ බලමණ්ඩලයේ ලේකම් නලින් මහත්මයා, උපුල් නිශාන්ත මහත්මයා, ඒ වගේම අපේ සමිර මහත්මයා, ඒ වගේම මේ සෙනග මෙතෙන්ට මාතර දිස්ත්‍රික්කයේ හැම දැනින්ම ගේනට කටයුතු කරපු අපේ ආසන සංවිධායකවරුන්, ඒ වගේම අපේ පක්ෂයේ අනිකුත් නායකයන් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් එක්සත් ජාතික පක්ෂයට ජය වේවා කියමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා.